බලමු ඉස්ලාම් ධර්මයේ ගත්තොත් මේ අපි ඉහත සාකච්ඡා කළ ඒ කරුණු 6 විශ්වාස කළාට පස්සේ මොනවාද ඒ කරුණු 6? අල්ලාහ් තාලාගේ ඒකීය භාවයේ විශ්වාස කිරීම, මලායිකාවරුන් නැමැති දේව දූතයන් විශ්වාස කිරීම, අල්ලාහ් තාලාගේ දේව පණිවිඩ විශ්වාස කිරීම, අල්ලාහ් තාලාගේ දේව නියෝජිතයන් නබිවරුන් විශ්වාස කිරීම, විනිශ්චය දිනේ විශ්වාස කිරීම හා දෛවය විශ්වාස කිරීම. මේ වගේ කරුණු 6ක් විශ්වාස කළාට පස්සේ තවත් කරුණු 5ක් තියෙනවා, ක්‍රියාවට නැගෙදී යුතු කරුණු 5ක්. එයින් පළමුවෙන්න තමයි ලා ඉලාහා ඉල්ලල්ලා මුහම්මදුර් රසූලුල්ලාහ් යන ප්‍රකාශ කර අපි සාක්ෂි දරින්න. ඒ ප්‍රකාශයෙන් කියවෙන දේ තමයි නමදීමට සුදුසු එකම දෙවියා අල්ලාහ් තාලා බවත්, මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් නබිතුමානන් ඔහුගේ දේව නියෝජිතයෙක් හැටියටත් විශ්වාස කර සාක්ෂි දරින්න. එතකොට මුස්ලිම්වරයෙක් වුණාම ප්‍රධාන වශයෙන්ම ක්‍රියාවට නැගෙවී යුතු ප්‍රධානතම කරුණ තමයි සලාත්. දවසකට 5 වේලක් සලාත් කිරීම. එය උදේ පාන්දර ඉඳලා රෑ වෙනතෙක් විනාඩි 5ක පමණ වූ කර්තව්‍යයක්. ඉතාමත් සුළු වේලාවක් ගත වෙන්නේ සලාතේ, එහෙම නැත්නම් නැමදුම් කිරීම. ඊට පස්සේ සකාත් නැමති දුගී බද්ධ තියෙනවා, සවුම් නැමති උපවාස සීලය තියෙනවා, හජ් වන්දනාවේ යෑමේ, ඒ කියන්නේ සෞඛ්‍ය අතින් හා මුදල් අතින් හැකියාවක් තියෙන අය මක්කා නගරයට ගිහිල්ලා හජ් වන්දනාවේ දීම. මේ වගේ ක්‍රියාවන් ක්‍රියාවට නැගිය යුතු කරුණු 5ක් තියෙනවා. එතකොට දැන් අපි දැනගන්නට කැමති අන සහෝදරයාගෙන් බුදු දහමේ සඳහන් වෙන ක්‍රියාපටිපාටිනේ, කියන්නේ අනිවාර්ය වූ ක්‍රියාවන් මොනවද තියෙනවද, පන්සලකට ගියාම මොන වගේ දෙයක්ද ඒගොල්ලන් කරන්නට ඕනේ, එහෙම නැත්නම් දැන් මල් පූජාවක් කියලා කියන්නේ මොනවද. තවත් වචනයක් මම අහලා තියෙන දෙයක් තමයි කවුරු හරි එක්කෙනෙක් මරණයට පත් වුණාම හාමුදුරුවෝ ගෙනල්ලා පාංශකුලය නැමති ක්‍රියාවක්. මේ වගේ මේ ක්‍රියාවන් ගැන පොඩි හැඳින්වීමක් අපිට කෙරුවොත් හොඳයි කියලා මම හිතනවා. ඔව්, දැන් බුද්ධාගමේ බුද්ධ දහමේ සඳහන් වෙන්නේ නිති පන්සිල් පෝය 800 කියලා. දැන් පෝය කියන එක ඔබතුමාලා දන්නවනේ, පෝය මාසෙකට සැරයක් පිනවයි කියලා. එතකොට පෝය හතරක් පිනව, හතර පෝය කියලා සඳහන් වෙනවා. පංචශීලය කියලා කියන්නේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං, අදින්නාදාන වේරමණී සික්ඛාපදං, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං, මුසාවාදා වේරමණී සික්ඛාපදං, සුරාමේරේ මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං. මේක වරද්ද ගන්න එපා. සමාධියාමි කියලා කියන්නේ අපි බුදුහාරෝ කිව්වා ප්‍රාණඝාත අකුසලයෙන් වැළකී සිටීමේ ශික්ෂාපදය මම ඔබලාට පනවනවා. ඒක බුදු ඒක අනුගාමිකයන් බුදුහාරෝගේ ශ්‍රාවක බික්කු බික්කුණේ උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ඒ අයගේ කැමැත්ත ස්වාධීන කැමැත්ත අනුව ඔවුන් විසින් කිව්වා සමාධියාමි. හරි, අපි ඒක පිළිපදිනවා කියලා. ඒකම තමයි අනිත් ටිකත්. එතකොට මේක පංචශීලය නිති කියලා කිව්වේ මුළු දවසේම මේ පංචශීලය ආරක්ෂා කරන්න. මුළු දවසම මේ පංචශීලය ආරක්ෂා කරන්න. ඒ කියන්නේ ප්‍රාණඝාත අකුසල් කරන්න එපා, පණ ඇති සතුන් ඝාතනය කරන්න මරන්න එපා. ඒ කියන්නේ නිකරුණේ. නැත්තම් ගොවියෙකුට ගිහිල්ලා මේ කෘමිනාශකෙ හින්ද බෑනේ කුඹුරට. ගොවිතැන් කරන මිනිස්සෙකුට ප්‍රාණ පංචශීලය ආරක්ෂා කරනවා නම් එයාට කෘමිනාශකෙ හින්ද බෑ. ඊළඟට ඒ කුඹුරට කොටන්න බෑ. උදැල්ල අරගෙන ගිහිල්ලා කුඹුර කොටන්න බෑ. මොකද එතන ජීවීන් විනාශ වෙනවානේ. ඒක පැත්තකදී අත්‍යවශ්‍ය දේ තමයි මිනිස්යාට වතුර, ජලය. ඉතින් මේ පංචශීල ආරක්ෂා කරන මිනිසුන්ට වතුර බොන්නත් ඒ සුද්ධ ජීවීන් ඉන්න. එහෙම දහමක් නෙමෙයි බුදුහාරෝ දේශනා කරන්නේ. අර නිකරුණේ නිස්කාරණේ සතුන් ඝාතනය කරන්න එපා. දැන් ඔබතුමා දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එනකොට පොයේ දවසේ මොකද්ද මිනිසු කරේ? විනෝදෙට කිරි බැබලෙන හඳපානේ ගිහිල්ලා කැලේ ඉන්න අහිංසක සත්තු මර මර දැම්මා. ඒක තමන්ට ප්‍රයෝජනෙකුත් නැහැ, ඒ සතෙකුට ප්‍රයෝජනෙකුත් නැහැ, කැලේට ප්‍රයෝජනෙකුත් නැහැ. මේවා තමයි බුදුහාරු ප්‍රතික්ෂේප කරේ. මේවා කරන්න එපා. අවිංසාවාදීව ඉන්න. ඊළඟට ඒක ඊළඟට කිව්වා අදින්නා දානා වේරමණී සික්ඛාපදං.
අදත්තා දානේ කියන්නේ තමන්ට අයිති නැති කිසිම දෙයක් ගන්න බෑ. පාරේ වැටිලා තියෙන මුදල් පසුම්බියක් ඒක වුණත් අපිට අයිති නැහැ. ඒක ගන්න බෑ. ඒක බුදුහාරු කිව්වා ඒක කරන්න එපා. එක තැනකදී බුදුහාරු පෙන්නවුවා ආනන්ද සර්පය දුටුවාද කියලා ඒ කුමරක් මැදි යනකොට. ඉතින් ආනන්දහරු කල්පනා කරනවා ආනන්ද කියලා කියන්නේ බුදුහාඳුරුන්ගේ ළඟම හිටපු ශිෂ්‍යයා වැඩි හරියක් මෙන්. ආනන්දහරු කල්පනා කරනවා කොහෙද මේ සර්පෙක් නැහැ නේ මේ බුදුහාඳුරු බුරු කියන්නේත් නැහැ මොකද්ද මේක කියලා කල්පනා කරලා බලනකොට සල්ලි පසුම්බිය. පසුම්බිය කියලා කියන්නේ සල්ලි ගැට ගහලා දාන. මේක සර්පේකට බුදුහාඳුරු උපමා කරේ. තමන්ට අයිති නැත්තම් ඒක කිසිසේත්ම පාරක නෙමෙයි කොහෙ තිබුණත් ඒක ගන්න බා. අවුරුදු ගාණක් දැක්කත් ඒක ගන්න එපා. ඒකෙන් වලකින්න. ඊට පස්සේ මං කියනවා හොඳයි ස්වාමීනි ඒකත් මං සමාදියාමි. ඒකත් මං පිළිපදින්නම්. සමාදියාමි කියලා කියන්නේ පිළිපදින්න. ඊළඟට කිව්වා කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං. අතීතය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ලෝකේට නබිතුමා පහළ වෙනකොටත් තිබුණු සංස්කෘතිය සදාචාරය මොකද්ද කියලා දන්නවද? කාන්තාවට තිබිච්ච තැන මොකද්ද කියලා. ඒ නිසා කාන්තා නිදහස. පිළිබඳව ඒ කියන්නේ තමන්ගේ භාර්යාවෙන් දද්දින් බහු භාර්යාවන් ඇසුරු කරන්න. ඒකට හරියට කියන වචනයක් කියනවා නම් මේ වෛශ්‍යාවයන් කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ ගණිකා වෘතිය. ඒ වගේ අය කරා යන්න එපා. ඒ ඉති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ චයෝ නරෝ ලද්දන් ලද්දන් විනාශේති තම් පරාභවතු. පරිහානියට පත් වෙන ලක්ෂණවල බුදුහාරෝ දේශනා කරා ස්ත්‍රීන් ලොල් වෙන පුජ්‍යලයන්. ඉති දුත්තෝ සුරා දුත්තෝ සුරාවට ඇබ්බැහි වෙච්ච පුජ්‍යලයන්. අක්ක දුත්තෝ චයෝ නරෝ ලද්දන් ලද්දන් විනාශේති තම් පරාභවතු. මොකන් තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන සියල්ලම විනාශයට පත්. සියල්ලම විනාශයට පත් වෙනවා. හරියට කියනවා නම් වැවක තියෙන හොරවුවක් ඇරියා වගේ ගහගෙන විනාශ වෙලා විනාශයට පත් වෙනවා. ඒ නිසා කාමයේ වරදොල හැසිරෙන්න එපා. මම කැමති නම් ඒකත් මම කිව්වා හොඳයි ඒකත් මම බලයි. ඊට පස්සේ කිව්වේ මොකද්ද? දිව වචනය සංවර කරගන්නයි කියලා සඳහන් කරන්නේ ඒක. බොරු කීම, මුසාවාද. මුසාවාදෙන් වලකින්න කියලා. තමන්ට ලාභයක් දැන් අද සමහර ඇතැම් බෞද්ධයන් සහ අබෞද්ධ සියලු දෙනා කියන දෙයක් තමයි තමන්ට ලාභයක් වෙන්න බොරුවක් කිව්වට ප්‍රශ්නයක් නැහැ. එහෙම දහමක් බුදුහාරු දේශනා කරන්නේ. ඒක එක්ස්කියුස් එකක් දීලා නැහැ, සමාවක් දීලා නැහැ. ඒක වලකින්න. ඊළඟට සුරාව. සුරාව පානය කරන්න එපා කිව්වා. රහමෙර ශරීරේ මත් කරන විකෘති කරන දේ පාවිච්චි කරන්න එපා. මේක නිතර මේක ආරක්ෂා කරන්න කිව්වා. හැම දවසෙම. ඊට පස්සේ පෝය දවසට අටසීලය ශික්ෂාපද 8ක් දැන් මේ පහක් නිතර අදාන්න කිව්වා පොය දවසට 8ක් අටසීලය කියලා. ඊළඟට ඒ 8 ආරක්ෂා කරාට පස්සේ 9ක් නවාංග සීලය. භික්ෂුන් වහන්සේ කෙනෙක් ප්‍රවිශ බෞද්ධ දරුවෙක් හෝ අබෞද්ධ දරුවෙක් කවුරු හරි භික්ෂුත්වයට ඇතුල් වෙන්න යනවා නම් ඔහු පළමුවෙන්ම ඇතුල් වෙන්නේ සාමණේරයෙක් වශයෙන්. එතකොට සාමණේර ශික්ෂාපද කියලා. එතකොට සාමණේර ශික්ෂාපද ආදාහන පුජ්‍යරයාට ශික්ෂාපද 10ක් දුන්නා. ඒකත් ඔබට ගියාට පස්සේ උපසම්පන්න සීලයට එනවා. උපසම්පන්න සීලේ 237ක් ශික්ෂාපද ආරක්ෂා කරන්න ඕනේ. ශික්ෂාපද 237ක් ආරක්ෂා කරන්න ඕනේ කෝටියක් සංවර වෙන්න ඕනේ. එකක් නෙමෙයි කෝටියක්. කෝටියක් සංවර වෙන්න ඕනේ. ඊට පස්සේ බුදුහාරු දේශනා කර පරාජික හතරක්. ඒ පරාජික හතර තමයි කාන්තාවක් සමග හැසිරීම. කාන්තාවක් ස්පර්ශ කරන්න එපා. ස්පර්ශ කරන්න පුළුවන් අර කාමක පැත්තට යොමු වෙන්න එපා. මව්පියන් ඝාතනය කරන්න එපා. උත්තම පුරුෂයන් උසස් මම රහත් කෙනෙක්, මම නබි කෙනෙක්, මම සහාබිවරයෙක්, එහෙම නැත්නම් මම සෝවාන් වෙච්ච පුජ්‍යලේ කියලා මේ බොරු කරලා ජීවිතේ ගෙනියන්න. පාදිවාසයන් හතරක් සමාන් කරා බුදුහාම. තමන් අදහන දහම විවේචනයටපත් කරලා විනාශ කරලා දාන්න එපා. මේවා මෙච්චර දුරකට එනකොට ඔබතුමා අහපු ප්‍රශ්නෙට පිළිතුරු මේකේ තියෙනවනේ.